කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේවත් SSC ක්‍රීඩා සමාජයේ 125 වෙනි සංවත්සරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹ ශැංග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. වසර 125ක අතීතය අලෙලා සැකසුණු සුවිශේෂී ග්‍රන්ථයක් දෙහිදී එළි දැක්වුණු අතර ඊට සමගාමීව මුද්දරයක් සහ මුල් දින කවරයක්ද නිකුත් කෙරුණා. එහිදී SSC ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වයේ දුන් මාව නතපත්තු මහේලජය වර්ධන දසුන් ශානක සහ චරිත අසලංක යන ක්‍රීඩකීන් ඇගීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. එහිදී උත්සව සභාව ඇමතු ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු වනු දැකීම තම අපේක්ෂාව බවයි. So let's separate the politics and let's separate sports. I think that is something that is needed today. දේශපාලඥයින්ට ක්‍රීඩා සමාජවල ඉහළ තනතුරු ලබා දීමෙන් වළකිනවා නම් ඒ අප සිළු දෙනාටම යහපත්ත්වයක් වනු ඇතැයි මා විශ්වාස කරනවා. මොකද දේශපාලනයත් ක්‍රීඩාවත් එකිනෙකට වෙන් කර තබා ගැනීම ඉතා වැදගත් වගේම කාලෝචිත බව කිව යුතුයි. ක්‍රීඩාවෙන් අප ඈත සිටින බව ඉන් අදහස් වන්නේ නැහැ. අප ඔබගේ අවශ්‍යතා පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් පසුවනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳවත් මෙහිදී යමක් ප්‍රකාශ කිරීමට මම කැමැතියි. අප ශ්‍රී ලංකා ක්‍රිකට් රැකගත යුතුයි. ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛයෙකු වන දැකීම මගේ අපේක්ෂාවයි. The contribution the government will make is we are setting aside ₹1 billion this year and even more next year. මේ වසරේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් රජයේ රුපියල් බිලියන 1ක මුදලක් වෙන් කර තිබෙන අතර ලබන වසරේ ඊටත් වඩා වැඩි මුදලක් ලබා දීමට කටයුතු කරන බව කිව යුතුයි. එම මුදල් ඔබේ ක්‍රීඩා සමාජයේ සමාජිකයෙකු වන සිදත් වෙතමුණි මහතා යටතේ වන බාරයකින් තමයි පවත්වාගෙන යන්නේ. එමකින් ග්‍රාමීය පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරමින් ග්‍රාමීය මට්ටමින් හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක් ඇති කිරීම සිදු කරනවා. අප පාසල් 17500 අතර ප්‍රමාණයකට ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කළ යුතුයි. එවිට ජාතික කණ්ඩායමට අවශ්‍ය ක්‍රිකට් ක්‍රීඩකින් තෝරා ගැනීම වෙනුවෙන් පුළුල් සංචිතයක් නිර්මාණය වෙනවා. ඒ වගේම රට තුළ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට අප පියවරගෙන තිබෙනවා. මෙම කටයුතුවලදී ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ ක්‍රීඩා සමාජවලට මහඟු වගකීමක් පැවරෙනවා.